බදධය වාසනාවන්ත සෙදහැවත්තු පින්ங்குුතුනේ අපි හිතට අතරගත්ත යුතුමදය හොදමයාලුව එක වනත් පරිස්සමින් කටයුතු කළ යුතුයිගෙනද හොදමයාලුව හොන්දම හිතවතුන් සමහට අඹයාලුව ළඟම මිත්‍රයෝ පවා පරිස්සමින් ඇසුරු කරන්න ඕන මොකද මිනිසු අඳුනගන්නවා කියන එක අපි හිතන තරම් ඉක්මට කරන්න පුළුවන්ගන්න නෙමේ. අපි මනුස්්‍යයන්වා දුනගන්න විදිහ සීයට සීයක්ම හරික්‍රමිත් නෙමේ. ඒනිසා අපි හොඳම යාළුවා හොඳම මිත්‍රයා කියල ලංකරගන්න කෙනා එ පවා හොද සිහිකල්පනාවෙන් තමන්ගේ ප්‍රවේශම රැකගෙන න්ගේ යහපත රැකගෙන ජීවිතය ගත කරන්නට හිතරගත යුතුයි. හොඳම යාලුවෝ එක්ක වනත් පරිස්සමින් ඇසුරු කරටය කියන පනිවිඩයි අපිට ලෝතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේ දීප්ව එකක්. මහාකරුණාවෙන් අපට දහම් දේශනා කළ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා. නමෝතස්සභගවතෝවරහතුෝ. සම්මා සම්බදස්ස සාදුහ සාදු සාදු බුදුරජාණන් වහන්සේ වදාලා මිත්‍රයෝත් ඉන්නවා මිත්‍ර පතිරූපකයෝත් ඉන්නවා. හරියට මේ වගේ රත්තරනුත්තියෙනවා රත්තරං වගේ ඔය නොෙක් ඉමිටේෂන් බාන්්ඩත්ේෙන. ගේ හැබැයි රන් නෙවෙ එතමයි පතිරූපකකි වේ ඇත්තම යාලුව ඉන්නවා ඇත්තම මිත්‍රයෝ. තව ඉන්නවා නි යාළුවා මිත්‍රය වගේ අපිට පේන්නේ හැයි ඉහිමිකක් නෑ ඇතුලේ එහෙමත් ඉන්න. එතකොට අපි හිතමු යාළුවෙක් වගේ ඉන්න චරිතයක් ගැන අපි හිතනවා මෙයා මගේ හොන්දම යාළුවා කියලා. සම්පූර්ණ වරදිද සම්පූර්ණ වරදිනවා. ඒකයිකබේ හොඳම මිත්‍රයා එක් වුනක් පරස්සමින් කටගලු තික් කල යුතුයි. අපිට වාසනාවක් ලැබුණ පින්ගතුනය මේ ජීවිතයි ලොවතුරා තතාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ දර්මය කියා දෙන්න කල්්‍යයාන මිත්‍රය වූ ඇසු කරම් ඉතින් ඒහි ක අපපට ලැවෙච් වාසනාවක් මේ ධර්ම දේශාවලනු අපි ලබන්නේ කල්්‍යයාන මිත්‍ර ඇසුර රිකාෙන් නිවියෝකිි පදිංචි පිංවත් අනුරහේමන්ත අබේවරධන මහත්මා. පින්වත් අනුෂ්කි ශ්‍රමිලා සිරිවර්ධන මහත්මි, අද උතුම් ධර්මදාන පින්කම සිද්ධ කරමින්. බනහනසිියරු දෙනාට කල්ලයානුමිත්‍ර ආශ්‍රයේ සත්පුර ශාශ්‍රයේ සලසනවා. ගොඩාක් සතටෙන්ට තමන් විදේශ රටක කාලේ ගත කරමිෙනුත්. ආසාාවෙන් දහම් අසනා පිංග තුල්ලා වෙනුවෙන් උතුම් ධර්මදාන පින්කමක් කරන්ට්‍ර වාසනාවන්ත වුණා. බනපදය අහන්ට පළමුුව අපි කාගේත් කල්ල යාන මිත්‍රගුරු දෙමිදුන්ට ගෞරවාදර වන්දනාව වේවා. සාතු, සාදුසාදු. බුදුරජාන් වහන්ස වදාලා ජාතක පුවතක් මිත්තා අමිත්. මිත්‍රයෝ සහ අමිත්‍රයෝ ගෙන. එක දේශනා කරන්න හේතුනේ සැවැවුවර ජේතවනනාරාමි හිටිය එක වයසක පහි භික්ෂුවක් මේ භික්‍ෂුව ගැන පැහැදිලා සාමාන්‍යෙන් අවුරුදු දාසය වගේ තරුණයෙක් මහන වුණ ඒ භික්ෂුව උපාද්‍යාය කරගෙන මහන වනේ එතුට ඒ භික්ෂුව ගැන පැහැදීමෙන් විශ්වාසයම මහනත් වනේ. මේ මහනවෙච්චි තරුණ භික්ෂුව එක දවසක් කෑට හොඳ අලුත්සිෙරෙප්පු දෙකක් ලැබි. සෙරප්පු දෙක දැන් තමන්ගේ තාවම පරණ සිරප්පු දෙක හොඳට දේනවා. එනිසා රාලුතිං ලැබච්චි ස පරණසිරප්පු දෙක තවටික දවසකින් සෞතින නිසා අරක වෙනම තියාගන්න ඕනු කියල හෙතුව. ැ සෙරපපු දෙක දාලතියන්න එයායට චටි පසුම්බියයක් ඕනු නමල්ලක්. මල්ලක් මහගන්න මුකෙන්ද කියලා වටපිටු බලනකොට උපාද්‍යන් වහන්සේගේ කුටියේ චටි රෙදිි කැඇැල්ලක්තියන දෙැක්කා. දෙකල කල්පනනා කළ මම රෙදි කැල්ලින් පසුම්බිය මාගන්නව උපාදෙන් වහන්සේ මට මුකු කියෙ එකක් නෑ ම විස්වාසින් ගන්නවා. හිතවතුනාම හිමනි හොඳම යාලුවවාගේ වතුබෝතිලින් සහට අපි වතුෘටිකක් බොනවා. අහන්නේ මේ වතුටිය බොන්ද කලාහන්නේ. ඇයි විශ්වාසිට අපි ගන්නවා. සමමාට හොඳ මයාලුවවා බත්තකද්දිිගෑරගෙන කනවා. කදදි අපි අඇතිනවා ඒ මොුණ හරි අප යාස ෑජනඇති. මටත් තිබන හොඳදයි කියල අපි සහට ඒකින් හොම ගන්න හන්නි නෑ විශ්වාසිකය නෙහිමි කනි සහෝදර සහෝදරියූ සමහල්ලාවට අයි්‍යගේ ඇඳුම් මල්ල්‍ය යලිනවා මල්ලිගේ ඇඳුම්න්ටික අයදක නයනවා. අයිගේ සපත්තු මල්ලිදානෝ මල්ලික සපත්තුව අයදදානවා එතකොට ඒකටනී විශවාසිකයන්නේ ඒවගේ මේ විශ්වාස නිසා උපාද්‍යන් වහන්සේගේ රෙදිිකැඇල්ල මේ බික්හූ ගත්තා අරගෙන පොඩි මල්ලක් මහාගත්ත. ඔන්න උපාධයන් වහන්සේ කුටියයට වඩිනෝ. වඩදදි තරු ික්ෂූට මොනගෙහුණන මොන ෙලකි ව ස්වාමන මම පොඩි අහන්න නැතුව කාරණාවක් කළ. මොකද මොකද ක කියයාගෙන කොටිය ඇතුට ගිහිල ඔන්න පුුට වාඩුණ. එතු රනි තරුණු භික්ෂූ වන්දනා කරලා කිව අනේ ස්වාම ය මේසවට තිබුණ අර පොඩි රෙදිිකැල්ල ඕ රෙදිි කැල්ලලා තිබ්බ. ස්වාමිනිිමට මල්ලක් මහගන්ඩ වඕනුන මං ඒ රෙදිකැඇල්ල ගත්තා අර භික්ෂූගේ ඇස්ලොක වුණා මගේ රෙදි කෑල්ල ගත්තා අහන්නතු ස්වාමිනිම විශ්වාසිට ගත්තේ ඔහෙත් එක්ක මොකක්ද මගේ විශ්වාසි කියලා ගැව්වාන පාරක් අර තරුණු භික්‍ෂූට පාරක් ගැහ්වා අනේ ඒ වික්ෂු හරී දුකට පත්වෙලා මේක බුදුරජාණන් වහන් සිටත් කියලා මේ ප්‍රසිද්ධ වුණා දෙවරම් වෙෙරේ. දම් සබහන්්ට පෙට එකතු වෙච්චි භික්ෂූන්හන්සේලා හර සංවේගෙන් කතා කළ ආපු බලන්ඩ මුතු නි අර උපාධයන් වහන්සේ කරලා තියෙන වැඩේ. අර තරුණ භික්ෂුව තමන්ගේ උපාද්‍යයන් වහන්සේ නිසා බිස්වාසටන අර රෙදිකෑල් අරන්තන්නේ. ඒකට පාරක් ගහලනේ. අනේ මෙහෙමත් උන්වහන්සේලා කියලා මික්ෂුන් වහසල කතා වුණා. දුරාන්හස ඔය මහොතේ වැඩම කලා දම් සබහ මන්්ඩ පේට. භාගිත වහන්ේ කාරණය දැනගෙන වදාල මහණන ඔය දෙන්නාගේ ඔය අවිශ්වාසවන්ත සම්බන්ධතාවය. විශ්වාසයක් නෑ එ කෙනෙකුගේ විශ්වාසයක් තියෙනවා කියලා හිතුවට එහෙක් නෑ අර තරුණ භික්ෂුව ඇත්තටම විශවාසිෙන් ඇත්තටම මිත්‍ර වැසු කළලා. අර වයසක උන්වහන්සේට බාහිර නිකම් විශ්වායඇතිනෝගේ පෙවුණනට එහමකක් තිබල නෑ. ි පංගතුන ජීවිත හදා ගන්න සබඳතාවය වගේ. අපි සමහට අවංකවම මිත්‍ර සීලි වෙනවා. අප හිතන එහ පැත්තෙක් ෙන දෙහහි මින්න කියලා. නමුත් අප හිතුවට එහෙම එකක් නෑ අඳනගන්න ඕනෙති. අදන ගන්ඩ අදක්ෂ වනොත් එහෙම අපි මොන්න මොන පමගාවල්ල ගහිල්ල පටලවේද දන්නේ නෑ. පරිස්ම ජීවිතය ගත කරට ඕන කල්පනින්වෙෙන් ජීවිතය ගත කරට ඕ. ොන්ද නුවනින් ජීවිතය ගත කරට ඕ. කොටමයි රැකට පුළුවන්කම තියන්නේ. බුදුරජන් වහන්සේ භික්ෂුම් ඇහ අනේස්වාමේණී අතීතයේ මේ දෙන්නාගේ කතාවමකදද අපි ඒ කහන්ට සපතුටුයි. පින්වත් මහනිනී බහෝම ඇත් අතීතයේ බෝධි සත්වයන් වහන්සේ බරණැස බොහෝම දනවත් ගෙදරක උපන්නා තරුණොවයසට පත්වනාට පස්සේ රිෂී පැවිද්දෙන් හිමාලේ මහන වුුණ. මානවෙලා ඉතාම කෙටිකාලෙකින් මේ තාපසින් වහන්සේට ශිෂ්‍ය ගෝලය හැදුුණ ඔ ගෝලය අතරේ එක ගෝලයෙක් පලවැල කඩාගරින්ට කැලේට යනකොට අනේ කැලේ ඇස්සිං මතු වුණ චූටි ඇත් පැටියෙක් ඒකා දැක්කා විතරයි මේ තාපසින් වහන්සට ආදරයක් කටගත්තා න පවුමකා දැ සාමාන්‍යය බර බෝල ගෙඩි වගේ පොඩි ඇත් පැටවලු පැටහ පින්ගුතුරල දැකල ති ය දක්කට පසේ ආදරුව හිතුණා. අනේ මේේ ඇත්පෙටවාව එකතු කරගෙන ආවා තාපස ආරාමිට දෙැ තාපසාරාමයර කුටිය පිටිපස්සට වෙන්ඩ මෙියාව රකි නොවා තාපසින් වහන්සේ. ආරංචී ගියා බෝධි සත්වයන්ට මුල්කාලින රාපසින්හන්සිව ගෙන්නවා ගෙන්න්න ලැහුවදැන් උවහන්සේ අ ඇත් පටවෙක් වරෙන විල් ඔයි ලකුමත් කරන්න හිතාාගනද එතකට කිව්වා එහෙමයි මං කැමති මගේ දරුවෙක් වගේ හෙදෙනවාන. එතකොට බෝධිසත්ව තාපසතුම අවවාද කළ උන්වහන්සේ දෙම්මේ තාපසාරාමිට ආාවේ ඇත්තු බලාගන්නට දාලි බලාගන්නඩ මොකක්ද මේ පටල ගැන් යන වැඩේ ඕකනන් තමන්ගේි ජීවිතයට අනතුරැක්කෙනවා. ඔය පැටිය තම චුට්ටක් ලොකුවෙනකං හදල ආයෙම කෙලෙට පිටමං කළ එව. මේ තාපසින්හන්ස කීකරුන්නේ. හැදවා හොරට හැදුවදෙන් හොරට හදන පුළුවන් කිික්නවී ඇතික්. නමුත් හැදවා අකීකරුව හැදුව මේක සාමාන්‍යෙන් තරුණු ඇසටෙනකොට ය දළ කෑලි දෙකකුත් තාව දැම් මේකා මද කිපෙන වාස. දවසක් තාපසින් වහන්සේ ආදරින් මගේ පැටියෝක අගෙන නගට යනකොට මේකට මද කිපෙලා හිට. තාපසින් වහන්සේව උසල ගත්ත ගැහුව පොළොුවේ. ඔළුවොම පෑගවා කංචනාද දීගනම ඇතගිය. අනි තාප සින්්හන්සේලාට මේ සද්ධය ඇහිලා එතෙන්ට එකතුෙනකොට බලන්ඩ බැෑ බිහිසුුවී. ඔළුව පොඩි වෙලා. තාපසින්හන්සලා වෙව්ල වෙව්ල ප්‍රධාන තාපසතුමා ලඟටගගේ. එතකොට ඒ ප්‍රධහන් තාපස්තුමා කිව්වා. විශ්වාසෙන් ලංකර ගත්තේ ලංකරගත මේ ලංකරගන්ට හොඳ නැති කෙනෙක් අන්තිමේ ඒකෙනාම විනාසේ කැන්දායන්ට ගියා. රුදුරු වනසත්තු වගේ අය සමහරලාට අපි ආදරින් ලංකර ගන්නවා. අපි වොම විනාස කරල යනවා. වදකයෝ සමහල්ලාවට අපි ආදනින් ලංකරගෙන මුළු හිතින් ඇසුරු කරනවා දන්නෙ නෑ බෙල්ල කපලයන. එහම ජීවිතයක් මේක. මිතරයෝ අමිත්‍රයෝ අඳුනාගත යුතුයි. එදා බෝධි සත්වයෝ අනිත් තාප සි අහන්සිට කියල දීලතියෙනවා යමෙකුට මිතුරු නැත්තං. ඔහුව දුටුවිට තුටු නොවන්නේ. කිසි සිනාවක් නැත නගන්නේ රවාගෙනමයි හේ සිටින්නේ. ඔන්න අමිත්‍ර භාාවය බාහිරින් ප්‍රකටකරවණයගේ සවභාව. හහිට කැතිනය එක නික ප්‍රකට කරන ොද වෙන්නේ දුරින් දැක්කම නිකක් නොමනාප බව පෙන්න්නවා. හිනහවෙන්නේ නිකං ඔරවගෙන එල්ලගෙන රවාගෙනන්නවා. මුහුණ ගැසුනත් තිදිරියට ඔහු දේස් දල්වා නැත බලන්නේ. මිත්‍රය අදිහනං ඇත්ධික දල්වල ආනේ කියල බලනෝ. අමිත්‍රන අමිත්‍ර න නිි නොදක්වේගේ හක බලාගන්න උත්සා කරනවා එකකු බිම්ලාගන කතාා කරනවා. අමිත්‍ර භාාවේ. ඔයයිතරං හොද දෙයක් කීවත්ව හොට වරදක්මයි පෙනෙන්නේ. හොද යහපත පිණිස දෙයක් කිව අනීමි මට වූගන්නන්ටෙනවා. කියලා අර මිත්‍ර නැති කෙන ඒක අඩුවක්මයි දකින්නේ. මිතුරු නැති අය මෙබඳු ගතිගුණ තිබෙන අයබව සිතට ගන්නේ. ඔවුන් හිතවත් නැති කෙනා හට නොමැත කිසිදා සිත සදන්නේ. මෙවැනි අමිතුරු පිරිස ගැනලොව අසන්නට දෙකුමට ලැබෙන්නේ මෙකී කරුණින් අමිතුරා ගැන නැනවතුන් මෙලෙ සිං්නිය දන්නේ. අමිත්‍රයා. අමිත්‍රය අප පිංවතුන අමිත්‍රවේසිංෙන් අවස්ථාතිනෝ. හැබැයි ගොඩාක්ම භයානක තැනමකක්ද. මිත්‍ර වෙස්ගත් අමිත්‍රයා. අපි වාසනාවන්තයි. අපට සියල්ල දන්නා සසිියල්ල දක්නා සම්මා සම්බුදුරජාන් වහන්ේ මොනගේචිනි. ිත්‍රයෝ ගැත් බදුරජන් වහස කියලා දුන්නා මෙත මිත්‍ර වෙස්ගත්ත අමිත්‍රයෝ ගැනත් කියල දුන්න. අන්‍ය දත්තු හර අමිත්තුූ මිත්ත පතිරූපක වේදි තබ්බෝ බුදුරජන් වහස වදාලයි අවස්ථාවක. මිත්‍ර පතිරූපකයෙක් ඉන්නවා අන්‍ය දත්තු හර කියලා. ඒ ඔඳන්නන්න නම අ මිත්‍රපතිරූපකයෙක් යාළුවෙක් කියල ලංකරගණඩ හොඳ නැති කෙනෙ. යාගේ වභාවම කද්ද අන්‍යදත්තු හරෝ හෝතී අපේන බහු මිච්චති භයස්ස කිච්චං කරෝතිී සේවති අත්ථකාරණ. මේ අන්‍ය දත්තු හර කියන කෙනාගේ ස්වභහාවේ සිය මිතුරාගින් ඒ කාන්තයම කිසිවක් දැහැගෙනනවා ඇයාගේ සම්බන්ධතාව තියන්නමකේටද තමන්ගේ වාසයටට මොනොහරි දැහැගෙනයන්ටයි ස්වල්ප දෙයක්දී සිය මිතුරාගින් බොහෝ දෙයක් ගණන්ට කැමති වෙනවා. මට චූටි ද්ව කරනවා හැයි උද්ව පිටි පස්සේ තියෙන්නේ නිකං පාතාලෙත්තිික සිෙට්ටුන වගේ. කියනවා. මංු මෙිහිම මුදවක් කළවට අමතක කරනවා දේවා. කියලා අරයගින් සම්පූර්ණිම හූරං කනවා. එතකොට මිත්‍රද ඒ තමයි මිත්ත පතිරූපක. තමාට බයක් කරදරයක් වූවිට පමණක් මිතුරාළඟටනවා. තමන්ට ප්‍රශ්නයක් ච්චි මතමයි මිත්‍ර මතක්න්නේ මට හරියනකොට මිත්‍රේ හිටියද කියලොම් මත කනෑ. එත පතිරූපක තමාගේ ලාබ ප්‍රයෝජන වූ දෙෙස පමණක් මිතරකම පගත්තයි. මෙමයිනො මේ සමහජී. එබන්ඳු කෙනවා අඳරන්නන්න නම්මකද පොදුනම් අං්‍ය දත්තු හර සමට වෙනවෙන නම්දාලාතියන පුළුවන් හැබැයි පුද්ගල සවභාවේ අඳුන ගැන්ඩවුන නම් මිත්‍රෙක් නොවේ මිත් පතිරූපකේ එකතකට අපි පින්ගතුනේ දුරස් කරලා. ඒ කෙනාව මේ කතාභහක්වක් කරන්න එපා කියෙනනෙ මේ කියන්නේ දුරස් කර ලඇසුරු කරන්න ඕන. දෙවනියාගේ ස්වභාවේ එයාට කියනවා වචී පරම මිත්‍රපතිරූපකයා. අතීතයන පටිසන්තරති එයා හැමති සමයාගේ කටය තියෙන්නේකෝ අතීතිෙන් සංග්‍රහ කිරීම කලින් කිව්වනම් මට මිහිම උද්වක් කරන්න තිබබන්නේ. දැඟිතින් කියල වැඩන්නේ මට ඒ දවස්ල්න්නම් පුළුවන්කම තිබ දැම්බ ට හට පුළුවන් ගලාතින්නේ අතීති. එක්කෝ අනාගතයන පඩිසන්තරති ය යිකෝ අනාගතන් කියනවා මෙහෙමයිට මේ අවස්ථාවනම් බෑව උදව කරන්න හැයි ඉස්සරහට මට මෙහෙම හරියාගලෙනනවා වැඩත්තිීන අනාගතයේ පුළුවන් එයට කවදාවද වර්තමාම බෑ නිරත්ථ කියේන සංගන්හාති නිරර්ථක වච්චන වලින් බොරු සංග්‍රහ කරනවා. නිකන් හේ කියල්ක් විතරයි ඇත්ත මිත්තත් යක්ක්. පච්චුප පන්නේ සුකිච්ේ සුබ්‍යසනන් දස්සේති. වර්තමානය උද අවශ්‍ය වනාට පස්සේ මිත්‍රයාට උදව් කරනවා වෙනුවට එයා පටන් ගන්නවා එයාගේ කරදරට කියන්න. ආන්න ඒතමයි වචී පරම කියවිල්ල විතරයි. කට විතරයි මිත්‍ර. මං යාළුවා කියලා කියන එක කටී විතරයි තියෙන්නේ ඒක හිතේනෑ ඒ ක්‍රියාවනේ. තමයි වචි පරම කියලා කියන්නේ මොනාරරි ප්‍ර්නක ක වනාට පස්සේ කියන අය ෝූග ප්‍රශ්ණන ම හිෙමේවගන්නේ. නැ ඒක නෙමිනි මිතරත්වේ දූමනා කරන්නේන. තමන්ගේ යාලුවාට යම් මානසික පීඩ යන්නනනි ඔයාගේ ප්‍රශ්නට වට මගේ ප්‍රශ්ණි කෙලායාගේ කහල් ගොඩ හල වැඩ නෑ. එය අන්නෝ නෙම කේටද. එය අන්නෝ නෙනෑ අපි මොකක් හරි කරමු ම ඔට හි න කහ යදක කරට. ඔයා බයිවෙන්ඩපා ඔයා වෙන මංඟින්නවා ඒවගේ හිතනන් වචනකින් හරි හයක් වවෙෙන චරිතයක් ලඟ හිටියන ච්චර වටිනවාදනේ. හැබැයි මිත්ත පතිරූපයකය එකක් නං ඉන්න ඒ ජීවිතය හරි වෙහෙස කරයි තුන්වැනි මිත්‍රපතිරූපකයා අනුපිය බානී මිත්ත පතිරූපක එයාගේ ස්වභාවි පාපකම් පිස්ස අනුජානාති යාලුව පව් කරනවා එතකොට මෙයා නියමයි කියනවා යාළවා ප්‍රාණඝාතයක් කරත් හොරකමක් කරත් සල්ලාලකමක් කරත් වෙනමනවාහරී මහා සික්කිත වැඩක් කර නියමයි කියනවා. යාල බොරුව කියට හැතිම මේ මෙ බොරුව කියන්නඩයි එල හැත්ති එතකුර කියෙනා සුප්පරි බරුවණියමයි. එයා පෞකං ඔක්කොම අනුමත කරනවා. කල්්‍යයානම් පිස්ස අනුජානාති හොඳ දෙයක් කරන්න හතනකොට ඒකත් අනුමත කරනවා අයකත් හොඳැහි. එක ශෝක් වැඩි. එකන යාල්ුවක් කරන 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 එකල් අනු මත කරනවා සම්මුකාස්ස වන්නම් බාසති හබැයි ඒ කරලා මහා සෞද්ධ වැඩක් කරනවා. යාලුවා පෞකං කරනකොට නියමයි කියකි ඉඳලා. ඒ යාළුවාගේ මූන ඉස්සරහා වර්ණනාව. නියම වැඩේ කියලා පෞ්වලට වර්ණනාව. හොඳ දෙයක් කරනකොට ඒකටන් නිකන් නියම වැඩේ කියල වර්ණනාව හැබැයි මූුණට විතරයි. පරම්මුකාස්ස අවන්නම් භාසති යාලුව නැති තැංගලදී අප පූ අර පුද්ගෙලයා පුතුම සල්ලාලයනේ කියලා අවරණනා කරමවා දොස් කියනවා සමාට ධානයයක් දෙනකොට යාලුවත් එක්ක මිකට ගිහිල දන් දෙෙන්නේ යාලුව නැතිතැන අයෝ විකාර දන්දීගෙන මහ නාඩගන්නට නවා මේ ස්වබ්භාවය හරීට මේ සමාජතිය නෝ අඳුනගන්න ඒ මිත්‍රයෝනන් නොවේ මිත්‍ර පතිරූපකයූ. හතරවෙනි මිත්‍රපතිරූපකයා අපාය සහායක එයාගේ සපෝට් ඔොක්කුමතියන්නේ අපායට. ඒ නමේමති අපාය සය උදව් කරනඔයා සෑහිෙන්ට මේ පැල් බැඳගෙන උදව් කරනවා අපායට යන්න. අහුනන් මේ ජාතියකනෙගන ඉතින් අපාය තමයි පගතේ. අපාය සහයකයා කෙබඳුද ස්රාමේරයේ මජ්්‍ය පමා දට්ඨානානු යෝගයේ සහායෝ හෝතී මත්තෙන්ට ප්‍රමාදයට හේතුවෙන්න මත් පැන් මද්‍රව්්‍ය භාවිතා කරන්ට හිතවොත්ව වෙනවා බෝතල අරගෙන ගෙදරෙන්. හංගඟ නරගෙන ඇවිල්ල මත්පෙත්ත දෙන්නේ. නොයිකුත් මද්‍රව්ව්‍ය හංගගන අරං ඇවිල්ල දෙන්නේ. තරුණ පුතාල තරුණ දූල විනාස වෙන්නේ ම අපාය සහයකය හින්ද. ගාන ටරග නැවිල්ල දෙනවා මද්‍රව්‍ය ව්‍යාපාර කරන අය එක ක්‍රමවේදවලින් මද්‍රවවෙදන්නේ සමහර දරූ ටොපියයක් කනෝගේ තමයි යනිත්තයට පේන්නේ කන්නේ මත් ප බලන්න අපාය සහායකිවූ නිසා මේ සංසාර ගමනේ අපි කොච්චර වරද්ද ගන්න ඇ්ද මේ ජීවිතය වත් අඳුන ගන්න මේ ජීවිතයවත් අඳුන ගන්න මේ බණපදහල. අපාසාහයකයගේ ස්වභාවෙතමයි අවේලාවේ වීදිගානය ඇවිදිීටියන්ට හිතවත් වෙනවා ඒ අකමැතිනම් එයා නෑ හිතවත්න්නේ බොන්ඩ් අකමැතිනම් හිතවත්න්නේ. ඒනඟට සංගීත නාටක ක්‍රීඩා සමාජ ශාලා ආදයේ ගැවසන්ට හිටවත්වෙනවා. පාපී දෙවලල්ට තමයි හිතවත් වෙන්නේ යාලුාව සල්ලාල කංවලට පොළඹූුණවා. මිත්‍රපතිරූපක ඒනඟට ප්‍රමාදේයට හහිතුවෙන සූදවේ යදෙන්ට්‍ර හිතවත්වෙනවා. මේ විදිහට ඉන්නවා මිත්‍ර පතිරූපකයූ හතර දෙනින් මේ ලක්ෂණ බුදු කෙනෙක් දේශනා කළේ අඳුන ගණ්ඩ පින්වතුනේ. බුදුරජාණන් වහස ගෙනනස රද්ධාාවන් මෙහෙම මිනිස්සුමේ සමාජයන්නවා. මෙහෙම කෙනෙද මට හිතවත් වෙෙලායිඉන්න මං හිතත්කම් පත්තන්නන්නේ ජාතය චරිතයක් රක අඳුනග අඳුනක බේරන්න මඟ පෙන්නවුවීම විතර පට කරන්න පුළුවන්න. අන්‍යදත්තු හර කියයා මෙසේ මිත්‍ර පතිරූපකෙක් සිටි. වචී පරම කියයා මිත්‍ර පතිරූපක සිටි. අනුපිය භහනී කියාද මිත්‍ර පතිරූපකෙ සිට. අපාය සහායක කියාද මිත්‍රපතිරූපකික් සිටි. ඒති අමිත්තේ චත්තාරෝ ඉති විඤඥාය පණ්ඩිතු. මේකුම් මිත්ත පතිරූපකයෝ බව නුව ඇත්තු. අඳුනාගත යුතුය ආරකා පරිවච්ජය මක්ගම් පටිබහන් යතා. අඳුනාගෙන භයානක පාරක් මගැරලයනවා වගේ. මේ හතර දෙනාව මගේ ඇරලායන්ත්‍ර. ජීවිතේ රැකගන්ට නං මේ හතර දෙනාව මගරල යන්ට මගැරලා යනුවනම් ඒ අයව අප ඇසුට ලංකර ගතයුත්තේ කොයිවගේ යිද. හැබෑම මිත්‍රයෝ. හැබෑ මිත්‍රයෝ හතර දෙනෙක් ගැන බදුරජන් වහන්සේ දේශනා කළ සුහද මිත්තා. සුහද මිත්‍රයෝ. ඉවා උපකාරක කියලා සුහද මිත්‍රයෙක්. එයාගේ ලස්සන ගතිගුණ බලන්න පමත්තං රක්කති ප්‍රමාදයට පත්වූ මිත්‍රයාව රකිනවා මිත්‍රය ප්‍රමාධයි සිිල්ගන්නේ. ඒව රකගන්නම යම් සිිල්ගන්ට. මිත්‍රය දන් දෙන්නේ ප්‍රමාදයි. මේ දන්දිමු අපි ඔයාගේ උපන්දිනයට අපි දානයක් දෙමු. අන්න මිත්‍රයෝ. පතිරූපක නැති හැබෑ මිත්‍රයෝ. දන්දිෙන්ට්‍ර පින්කරන්ට ඒවට උනන්දු කර නොප්‍රමාදවෙන්ට දෙන්නේ. පමත් අස්ස සාපතෙන්යන් රක්කති හදිසිව මිත්‍රයටට මක කරී. කරදරයක් අකර තැබයක් වෙලා මිත්‍රයාට ප්‍රමාදවෙන්ට හේතු කාරණය දෙනවා. එතකොට මිත්‍රයා සන්තකේතිීයන වටින දේව ලොක්කෝමයා රකිනවා. මේ මගේ යාළුවාගේ දේවල් මේවා විනාස් වෙන්ඩ දෙන්නේමං. බිහිතස්ස සරණං හෝති මිත්‍රයාට බියක් පැමිණුනාට පස්සේ එයා තමයි හයිිය කිස්සි දේකට බයිෙන්ට පමන්ගන්නවා. ඒ වචනේ බවා බලන්න නිකා හයිියන්නද කිය නොහරිරදරයක් ාප එලාවක අපි නඟට ගිහිල් අප හලුවට කියන න කිසි දකට බයිවෙන්න පා මොනෝවනන් මඟන්නවා. ඒක මහයියක් නෙමේද. බියට සරක් වෙන පිහිටක් වෙනෝ තමන්ට පුළුවන් විදිහට දව කරනවා. උපපන්නේ කිච්ච කරණයේ තද්දි ගුණං බොහගං අනුපදේති. මිතුරාට උදව්ව අවශ්‍ය කොට කරන්ට පුළුවන් උපරිමිය දෙගුණෙන් කරනවා. එට කරන්න පුළුවන් මේ මට මේ කටයුත වයුතුයි කියලා හිතන වනන් එයා දිගුණයක් කරන්න උත්සාහ කරනවා. යාලුවාාවන්නේ ආන මිත්‍රයෝ විංගවනය හම්බු යුවනම් මෙහෙම මිත්‍රයෝ. ජීවිතය කොච්චර සැනසිල්ලදද. දෙවනියා සමානසුක දුක මිත්‍රය එයාගෙත්තියෙනවා ලස්සන ලක්ෂණ ගුයිහ මස්ස ආචික්කති තමන්ගේ පෞද්ගලික දේවල් එයා මිත්‍රයාට හඟවන්නේ මිත්‍රයාක් අර සංගවාගතදදේවල්න්නේ මිත්‍රයායට තමන් ගැන කියනවා. ගුහිහ මස්ස පරිගූහති මිත්‍රයාගේ පෞද්ගලි කත්වය තියෙනවාන ඒක පිටට දෙන්නේ. ඒ මේ රකින මිත්‍රයා ගැ හැමතනම කියගෙන යන්නේ. ආප දාසුන්න විජහති විපතට පත්ව වනට පස්සේ මිත්‍රයා ආතාරන්නේ. ඊනඟට මිත්‍රයාගේ යහපත පිණිස සිය ජීවිතය වුවත් පුතයි. වි. මිත්‍රයාගේ යහපත උදෙසා තමන්ගේ ජීවිතය වුණ දෙඩ ලැහැතිී. ඇවෑ මිත්‍රයෝ. ඒතමයි හැබෑ මිත්‍රයව. තව හැබෑම මිත්‍රයකින්වා සහදු මිත්‍රේ කත්තක් කායි. පුළුවන්න පින්ගතුන මේ දේශනා යල යහල මේ සටහන් කර ගැන්ඩ. එමන ඇතම් මාමය කියන කරුණු තියෙනවා සිගාලෝවාද සූත්‍රයේ. ඔබේ කරුණ ඉගෙන ගැන්න. නු ඉගනගෙන තමඟගේ ජීවිත නුවනින් සහිකල්පනාවෙන් පරිසමින් ගොඩනගාගන්න මේ උදවක් කරගන්න. අත්තක්කායි කියන සුවද මිත්‍රයාගේ සුභාවිමකදද පාපා නිවාරේතිී මිත්‍රයාව පවින් වලක්කයි කල්ලයානේ නිවේසේතිී, මිත්‍රයාාව පිනේ යොදවයි අස්සු තන් සාවේතී මිත්‍රයාට නොවැසූ වටිනා දහම් අසන්නට සලස්වයි. නැ ඉහහිමයි නොය සමාජ මාධ්‍යවලත් තමන්ට ලස්සන බනපදක හන්ට ලැබෙනවා. එතකොට එයා න්ගේ මිත්‍රේ ඔක්කෝටම සමාජ මාද්‍යයලඉන්න සියලු මිත්‍රයන්ට ඒ මේක හන්ඩ ලස්සන බනක් වටින බනන්. කියයා මේ අනිත් අ අතරේ බෙදා හරිනෝ. සමහරුන්න මොක හරි අසික්කිත එකක්කයටට හම්බිෙනෝ. අම්ඹුනට වස මේක දැක් අද. කියල හැමූටම අර අසික්කිත ජරාව බෙදනවා. මිත්‍රද පතිරූපකය. විනාසකාරයෝ. සමහරලාවට හොඳ යහපත් වැඩක් කර කර ඉන්න කෙනාට අර එවලතියෙන අසික්කිිතයක දැක ගමන් හිත කෙලෙසනෝ. ඒ මිත්‍රපතිරියූපකවෝ තමන් ගැන තදාානය කෙම කරන්න පින්ගතුනේ තමන් හැබෑ මිත්‍රයෙද මිත්‍රපතිරූපිකය එද කියලා කවදාවක් මිත්‍ර පතිරූපකයෝ වෙන්ට නඟපා. මිත්‍රපතිරූපක වඋනුත් සංසාර ගමන ඔබාට හැබෑ මිත්‍රයෝ කවදාවල් ලැබෙන්නෙතිවී. හැබැ මිත්‍රයෝ මොුණගැහින අස්ථ මගේ ඇරිලේ. හේච්චි හැබෑ මත්‍රයා පවා අහිමිවෙලා යැයි සසරි කවදාවත වැරද්ද කරගැඩිපා. ඒ මිත්‍රගේ ස්වභහාවී බුදුරජාන් වහන්සේ දේශනා කළ සගගස්ස මක්ගං ආචික්කති දෙවුලොවට සුගතියට මග කියයා දෙනවා හැබෑම මිත්‍රයා අත්තක්කායි. අවසාන සුහද මිත්‍රයාගේ නමත් ලස්සනයි අනුකම්පක අනුකම්පාකරපිත් පිට අනුකම්පා කරණ කෙනෙ අපිට මොුණ ගෙහුත්. ඇතිම පින්ගතුන අපි මේ බනපද කකූ මහන්නේ අපි පංකර ගන්නන්නේ අපි තෙරුවන් සරනගේ අපි කු සල් වඩ්ඩ ඕන කියලා හිතන්නේ අපි මේ සංසාරක පටලැවුණ කියලා තේරුම් ගත්තේ. සෑරජන් වහන්සේ බෝධන්හසලා වැැඳල පින්කරග්ඩ ඕන කියලා අපි කල්පනා කරන්නේ දානයක් පූජා කරගෙන පිනකර ග්ඩඕන කියලා කල්පනා කරන්නේ ඇයි විදේ සරටවල්ල ඉඳදල පවා පංහතුල ධර්මදාානී කළ තු කියලා හිතන්නේ ඇයි අනුකම්පක මිත්‍රේ කපට මුණ ගැහුුණ. අල්ල අනුමිත්‍රයෙක් අනුකම්පක මිතුරාගේ ස්වභහාවේ සිය මිතුරාගේ පිරිහීම ගන්න නොසතුට වෙයි මගේ යාලුව පිරිහිට නඟ පා. මිතුරාගේ දියුණුව දැක සතුටවෙේ යනයි මගේ මිත්‍රය දියුණුවෙනවා දියුණුව ගැන සතුටෙනවා අන්‍යයන් විසින් සිය මිතුරාගේ නුගුණ කියමි කොට වලක්කයි. අනේ එයා එහමනෑ ඔයාලා හෙම කියන්නපා. ඒගේ මීීම වගගේ හොඳ ගති ලක්සනති න ඔයයි ය කතා කියන්නෙපා මගේ යාලුව අයා ගේයාලුවගෙන මගේ කනට හන්ඩ් ඔය නරකතා කියට මං කමතිනෙ. අන්න හැබෑ මිත්‍රය. මිතුරාගේ ගුණ කියන්නට ප්‍රසංසා කරනවා තමන්ගේ මිත්‍රයාගේ ගුණ කියන කෙනෙ කම්බිනවා ඇකට කියෙනවාන එය ඇත්තඇත්ව ඔයා කියනවා වගේම යා හරි හොඳ කියනෙ ඇමගේ මිත්‍රයන. මෙන්න හැබෑ මිත්‍රයෝ උපකාරෝජයෝ මිත්තෝ උපකාරක කියාද හැබැෑ මිතුරෙක්සිටි. සමාන සුකදුක්ක කියාද හැබැෑ මිතුරෙක් සිට. අත්තක් කායි කියාද හැබෑ මිතුරෙක් සිටි අනුකම්පක කියාද හැබෑම මිතුරෙක් සිටි AP මිත්තේ චත්තාා රෝයිති විඤ්ාය පණ්ඩිතු මේ හැබෑම මිතුරන් බව නුවනැත්තා දත යුතුයි. සක්කච්චම්පයිරු පාසෙය මාතා පුත්තංව ඕරසං මෙ බඳ මිතුරෙක් මුණ ගැහුණාම සකස් කරලා ඇසුරු කරට. සකස්කර ඇසු කරනවා කියලා කියනගද හොද කල්පනාවේ. තමන් මිත්‍රයෑගේ හිත චුට්ක්කො පැරිෙන් නැතිවනට විදිට. සකස් කර ඇතුරු කරන්න කියනවා. හරියට අම්මාකිෙනෙක් ආදරපුතුව පරිස්සමින් රැකගන්න වගේ. අම්ම කෙනෙක් තමන්ගේ ආදරපුතාව පරිස්සමෙන් රැකගන්න වගේ ඒ මිත්‍ර සම්බාන්ධතාවය බොහොම ආදරින් රැකගඩ කියනවා. ඉතින් ගොඩා කරුණු කියදුන්න. අමිත්‍රයෝගැනත් මිත්‍රයෝගැනත් දක්ස වන්න පින්ගතුන මේ සමාජ ජීවත්තෙද. හමන් හැබෑම මිත්‍රය එක් වන්න තමන්ගේ ළඟතියෙන්න මිත්‍ර පතිරූපක දේවල් අයින් කළදන්න. මද නුවනි ජීවතනකම ඳන ගන්න වහන්සි වෙන්න්න තමන් ඇසරු කරන්නේ මිත්‍රයෝද එහෙමනැත්තං මිත්‍ර පාතිරූපකයෝ එහෙම නැත්තං පින්ගතුනේ අපේ ජීවිත විනාස වෙන තැන අපට හොයන්නත් බෑ. බලන මේ යහපත් මිතුරු ඇසු කරුත් හෙම ඒකින් සැලසින ආශිර්වාද කොච්චරද කියලා. ඔන්න බාගතුන් වහස දෙවරක් වෙෙරේ වැඩහිදි දෙදී භික්‍ෂූන් වහන්සේලා තව භික්‍ෂුවක්ව එකතු කරගෙන නෝ බුදුරජන් වහස නටනක අකම ඇත්තින් එක්කං එන්නේ. බුදුරජාන් වහන්ස ඇහවා මහනෙන මොකෝ නිකං ඔය උන්වහන්සයක්කම ඇත්ති වගේ කිව්වා ස්වාමීනී මේ සියවරු වරින්ඩයි ැහැත්තේ. බලන හොඳ විත්‍රයෝටිකක් මහනුනාට පස හම්බූුණේ දැන්. සියවරු ඇරලා යන්ඩ හතන කෙනාට හිමලේසිය යන්ඩ දෙන්නේ. එකතු කර ගනාව බුදුරජන් වහස කෙන ගට බාගතු වහස ඇහුව යි භික්ෂුව ස්වාමිණි ාග්ගතු වහන්ස මට ස්ත්‍රයක්ව දැකලා හිත ගිය මට අමා අරුයි ස්වාමිණය ඒ අමස කරට බුදුරජාන් වහසේ දේශනා කළ මික්ෂුව ස්ත්‍රීන්ට වසගවෙලා අන්ටිපා. ඉස්ත්‍රීන්ට වසගවීම නිසා අතීති එක දූපතක මිනිස්සු විප්පතිං විපතට වැටනා ඒ කාලේ සත්පුරුස අස්පයෙක් තමයි මිනිස්සු කොටසක් බේර ගත්තේ එකොට බික්ු නෙහ ස්වාමිණ මොකක්දේ අත ීත පපුත බදුරජන්හස වවැද වලාහස්ස ජාතකය වලාහස්ස කියලකිව වලාහක අස්පයා ඒ වලාහක කියලා කියන පිවතුන විශේෂ මේ කුලයක අස්පේක් ඒ වලාහකශ්වුවෙන්ගේ ඇතැමන්ට පුළුවන්කම තියල තියෙනවා අහස් ගමන් යන්න යායට යම් එර දි මත් භාවයක්ක් ඇගති පලතිනවා අහසි යන්න පුළුව. ැන් අද කාල ජීවත්වය අපිට මේවා එක පාර හිතා ගණ්ඩාම ආරුවී. මේක කෞුද දේශනා කළේ. සියල්ල දන්නා සියල්ල දක්නා අතීත අනාගත වර්තුමාන කියන්න තුන් කාලේ ගැන අබ අවබෝධයක් ඇති ලොතුරා සම්මා සම්බුදුරජාන් වහන්සු දේශනා කරා කියලා ශ්‍රද්ධාව මේවා දහගන්න ඕනේ. මොකද මේබඳු සිද්ධි අපිට එහම අතීතය හාර හොයලා අපි ොයා ගැන්ඩ බැරි තර අතීතය ගෙන දුරජාන්ුසේදශන කර වලාහක අස්පේක වලාහකස්්පය වෙන කවුරුද නෙමයි අපේ ලෝතුරා සම්මා සම්බුදුරජාන් වහන්සගේ බෝ සච්ජීවිතේ ඒකාලේ දූපතත්තිබල තියනො පින්ගතුනි තම්බ පන්නේ මේ තම්බ පන්නේ දූපති සිරීස වාස්තූ කියලා යක්ෂපුරය තිබුණ මේක යක්ෂණ යෝවාසය කළේ යක්ෂයන්ට බල අත් බිලනේ. එතකට ආධිපත්තය තිබුණි යක්කුන්ට නෙමේ යකිනියන්ට. නායිකාවත් යකින්නේයක්. මේ තම්බ පන්නේි දූපතට නැව් ගහගෙන නොවයිදැන් කුණාටුවලට එහම අහුනාට පස්සේ නැව් ඇවිල්ල තම්ඹ පන්නේි දූපති හේත්තුවෙනවා. එතකොට ඉති මිනිස්සු දූපතකටාපකම බහිනුවනේ බැස්ස ගමන් අර යක්ෂණය මොක්ක කරන්නේ වෙස් වලාගෙන නෝ මනුස්ස කාන්තාවන්ගේ වේසින්. ඇවිිල්ලා ඔය ගුඩාහ වෙළහෙන දාංවලට යන්න පිරිමිණි. මේ පිරිමිංග වසංකර ගැන්නවා. භාරයාව වගේ ළඟට කිට්ු වෙලා කම්සුවේ දෙනෝ. අනේ අර මිනිස්සු වසඟ වෙනවා. වසගනාට පස්සේ අවස්ථාවක් බලල්ල ලේබීල මුරුමුුරු ගා මස්කනවා මේ යක්ෂණය. තින් දන්නේ නැති මිනිස්සු නව් කැඩිලා මේක දාවට පසේ අර යක්ක්ෂණයියන්ට වසග වෙලා ඒ යක්ෂණියයෝත් එක්ක එකට වාසය කරන්ට කැමති වෙනවා. ඔය කාලේ අර කියපු වලාහක අස්පයා කලින් කලට මේ දපතටනවා ොඳ මොකද මේ අස්පයා කැමති තන කොළ වගේ ඇතිබිලතිෙන මේ දූපති. එනිසා අස්පයා කලින් කලට එනවා. ඔයා මිනිස්සු හිටියොත් එහෙම මේ අස්පයා. ඒ මිනිස්සුන්ට කියනොම අස්වැයට පුුව මිනිස්සුට ේරෙන කතා කරන්න. මිනිස්සුන්ට කතා කරලා කියනවා. උඹලා මේ යක්ෂණියන්ට රැවටිලා ඉන්නේ. ඔය යක්ෂනියෝ කලින් කලට කලින් කලටන මිනිස්සුන්ව වසඟ කරගෙන කන යක්ෂණියෝ. උඹලා හිටියොත් එහෙම උඹලාගේ ලේටික උරාබොනවා තේරෙන් නැතිවේ. උඹල මේ යක්ෂනියත්ක හිටියොත් එහම දසක උඹලාව මරාගෙන මුරුමුරුගාලා මස්කයි. ඒ නිසා? උඹලා යන්ට කැමතිනං දම්ඹදිවට මගිත්තෙක්ක අන්ඩ පුළුවන්. ආ එහෙම මේ අස්පයක් කියල තියෙනු. එතකොට සමහර මිනිස්සු අස්පයාගේ කතාව පිළිගන්නවා මේක අනතුරත් තියනවා තමයි. දම්බදිව යන කොහොන්තයි. එම අ අස්පයක්ත් එක්ක වචනී හිතවත්කම හදායගෙන අස්වයාග උඩ නැගල ඇරදී යන. ඇ මේ අසයටට පුළුවන් අහස් ගමයන් සමහරුවු අස්පයහම කියනකොට අස්පියට බයින න මේ විකාර. ඒ ඇයු අර යක්ෂනියෝතික්කම ඉඳල අකාලි ජීවිත වනස ගත්තා බුදුරජන් වහන්සේ දේශනා කළ මහණනි ඒකාලෙ මිනිස්සුන්ට උදව් කරපු අස්පයා වෙලා හිට බෝධි සත්‍යය වන මම ඒකාලෙත් මංකියපු එක අහපු අය රැකුණා මංකියපු එක නා හපු අය වෙනසුනා අද මහනිනිමා තතාගත බුදුරජාණන් වහන්සේ. අද මා කියනදී ඇහු නැත්තන් මෙලොව පරලු දෙලොවම වෙනසේ. අද මා කියනද අහල කීකරවිෙනය මෙලෝපරලු දෙලොවීම යහපත සලස ගැනී ඒනකාහන්ති ඕවාදං නරාබුද්ධේනදේ සිතං බෙසනං තේ ගමිසන්තියේ රක්ක සහිවවා නිජා බුදුබන නොපිලි ගෙන හිතු මනාපේ හැසිරෙන්ෙන තතාගත සෞ්වෝ හැම දෙන වැටී වැනසෙති සිවු අපායේ කිසිදු පිහිටක් නොමඇත ලැබ දෙන කාම වසඟෙට පත්වී රකුසියන්ගේ බසට රැවටුණු හැම දෙන රකුසියන්ටම ගොදුරු වූ විලසින නැසියනු ඇත දුකින් හඬමින බුදුබණට කකරු න්නනැත්තං විනාස මොකටම යනවතේරලින් නැති වේ. ඒ්චකාහන්තියෝවාදන් නරා බුද්ධේනදේ සිතන් සොත්තිං පාරංගමි සන්ති වලාහිනීවවා නිජා බුද්දුබණ පිළිගෙන ඊට අනුවම හැසිරෙන තතාගත සව්වෝ සැම දෙෙන දෙව් ලොවද බඹ ලොවද ලැබ ගනිත්මය සුගත රැකවරන එරදිමත් වලාහකසුගේ වදනට කේකරු අය බේරීගිය ලෙසන ඉතා සුවසේම ඒ සව්ෝ එතෙරෙවති සසරෙන් අවවාද පිළියරගෙන. ලස්සනයිපින්ගත මේ. මෙහෙම බණපද අහන්ට අපිට වාසනාවත් තිබණ. බුදුකිෙනකුගේ බණපදේ අහන වාසනාව යම් කිසිකෙක ලැබුවන ඊළඟ වාසනාවට උරුමකං කියන්ට මෝනමකක්දේ බනට කීකරවීමන ඇති ඔබ බනහන්ට වාසනාවන්තුනා ඊළඟ වාසනාව තුද කර ගන්ට කීකරවෙන්නම බණට ඉන්නේ චූටි කාලයයි ඒටිකාලය ඇතුේ බුදුරජන් වහසගේ වචනේ අනුවමං රැකෙනවා කිය හිතට ගන්ට. අර භික්‍ෂුන් වහන්සේ බනපදේ අන්ටසිවර ඇරයින්ට හේතු ච්ි භික්ෂු. භික්ෂූ මේ වචනට කීකරුණනි. ඒ භික්ෂුන් වහන්සේ බනපද යහගෙන ඉන්දලා බුදුරජන් වහසේ ජාතික පූතති වෙර කරනකොට. සෝතාපන්න ආර්ය ශ්‍රාව කිබ්බවට පත්ව වුණා. ඒ භික්සුවත්තිෙක් හිටපු අනි භික්‍ුන් අහසලා කොච්චර වානාවන්තද. එතන එෙක වෙච්චි භික්ෂුන්හසලාගින් ඇතැම් බික්‍ෂුන් සෝවා වුනා. ඇතැම් භික්‍ෂූන් සකදාගාමී වුුණා ඇතැම් භික්‍සූන් අනාගාමී වුුණ, ඇතැම් භික්ෂුන් වහන්සේලා ඒ මමුහතයීමම කෙලෙස් නසා රහතන් වහන්සේලා බෞරඩ පත්වනා. හැබෑ මිතුරෙක් ඇසුර වාසනාව ඒ හැබෑම මිතුරමේ ලෝකේට ඉතාම කලාතුරකින් පහළවෙන්න තුන් ලෝකේටම මිත්‍රත්තුවේ ආශිරුවාදය බෙදන ඒ සැබෑම මිතුර කවුද බුද්ධන් සරණන ගච්චාමි කියලලා අපි සරණ ගියපු අපේ ලෝතුරා සම්මා සම්පුතුරජාණන් වහන්සේ. ඒ වචන පිින්ගතු හිතර ගත්තුොත් න රැගෙන ඕමයි අවස්ථාවක පසේ නදී කෝසල් රජුරුවෝ කලබලින් බුදුරජන් වහන්ස ලඟටනවා. රජ්ජුරුවෝ සම්පූර්ණෙන්ම රජවාසල කළබෝ ළමේ ඉන්නේ. මොකක්ද සිින්දිය එක ඇමතියෙක් අන්තප්පුරයට රිංගලනේ අන්තප්පුරයට රිංගල අන්තපපුරයේ බිසවක්කො දූසනය කරලා. බිසවත් මේකට ගානට එකතු වෙලා අනි අන්සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිහිල්ලා. රාජුරුවන්ට ඕක අතටම අහුනා. රාජරුවන්ට මේ අතට අහුවිච්චි ගමන් රජුරු කුච්චර කැළඹිලාද කියන්නේ සියලු ඇමතිවරු මෙහෙමයි කිය හිතලා. ඒනකට මේ අන්තපපුරඉන්න ගෑනුටික ක්කොම මෙහෙමයි කිය හිතල දෙන් අන්තපපුරේ කාන්තාවන්ටත් බැනලා අන්තපපුර කාන්තාවන්ටත් තරජනය කරලා ඈල ලද බල ඳහිනේ ඈලා අන්ඩන. අමාත්‍ය මණ්ඩලේටම තරජනය කරලා උඹල ඔක්කොම උල හිඳනවා කියලා දැන් ඒ අමාත්‍යවරු ක්කොම බොහොම බීතියට පත්වෙලා රජුරුව කැලඹුණු හිතකින් තමයි බුදුරජන් වහසක ළඟටආාවේ. හැබැයි ආවේ මිත්‍ර යාළඟට. භාගතුන් වහන්සේ රජුරුවන්ට්‍ර වදාල රයුතුමනී ඔහොම තමයි මේ කෙලෙස් වසඟ සත්ව ඇගේ ස්වභහාවේ. රයුතුමනී අතීතයේ පවා රජවරුන්ට යවගේ සම්සිද්ධි වුණා. එතකොට රජවරු කලවල වනාා හැබැයි නුවනැත්තූ එබඳ රජවරුන්ට්‍ර කලබලින් මේවා කරන්න බෑ කියන එක ඒත්තු ගෙන්වා. එතකොට පසිේන දී කෝසල රජරුව කිව ස්වාමිනිි මට අතීතපුති කියල දෙන්න මේ මොහොති ඒ අහන එක මට ආසිරුවාද දෙක් වයි ආංෙ මහොති ාගිතුර හස වදාලා පබ්බතුූ පත්තර ජාතකය හිමාල පර්වතයේ පාමුල්ල විලක්තියනවා කියලා ලස්සන කතාවක් මේක. මේක සිදනි පින්ුතුන බරණෙස බඹබධත්ත රජුරෝ රජකන් කරදදි ඒකාලේ බෝධි සත්්‍යයෝ තමයි පුරෝහිත. දැම් බම්බධත්ත රජුරුවන්ට තර වැඩීමුණ. අන්තපපුරට ඇමතිී කලංගල අන්තපපුර කාන්තාවක්ක හිතවත්වෙලා ඇැ අනියන් සම්බන්තාව ගිහින්. රජුරුවන්ට ෝක අහුනාට පැස්සේ රජුරුවෝ මුලු අන්තපපුරේම කළම්ඹෝල අමාත්‍යම්ඩලි ළම්ඹෝල් දැන් රජරුවෝ මොනතීරණය ගනීද. මොකින් මොකක්වෙේද කියෙන හැමෝම් බයිිද්දී. පුරෝහිත බ්‍රාහ්මණතුමා රාජුරුවන්ගේ ළඟටනවා. රජුරෝපොරෝහිත බ්‍රහමණතුමාට වෙච්චි ප්‍රශ්න වන්න මෙහෙමකිව්වා. හිමවත පාමුල පැතිරී තිබෙන ඉතා සොඳුරු පොකුුණක් ඇත්තේ. මහබල ඇති එක සිංහරාජයක් පොකුුණේ අධිපති වී ඇත්තේ. මේ බව මැනවින් දන්නා නරීෙක්. එනවා නොවැෑ ඒ වෙල පැත්තේ. හොරාට ඇවිදින් ඒවිල් ජලයේ නරයා වසුරු හිෙලා ඇත්තේ. උතුම ලස්ස නැයිවේවා. මොකදවේ කිව කතාව උපමාවක්කි වේ. හිමාල පර්වතියේ පාමණටවෙන්න පිරීසිදු මේ වතුර පොකු නැත්තේ න. ඒකට අරක්ගෙන ඉන්නේ එක අයිති හොඳ වැදගත් සිංහරාජයකුට. මේ සිංහරාජය ඇත්තෙක්ක හොඳරම හිතව නරියෙක් මේ විලට ඇවිල්ලා විලේජරා කරලා. එතකොට පුරෝහිතා අමාත්‍යතුමා බෝධි සත්වය තේරුම් ගත්තමේ එක හිනම් වෙලාතියෙන්නේ අන්තපපුරයට කවුරු හරි රිංගලතියෙන්න්නේෙත් ළඟම ඇමතියෙක් ඒ අමතියා අන්තපපුරෙ කෙලෙසලා. ගාතාවින්ම හරි ලස්සනයි උත්තරේ දීපු විදිහ. නිරඳුනී පැං පවසින් සිව්පාාවෝ මහ ගංගා නදීයට එන්නේ ඔවුන් ඇවිත්තේ නදයේ පැම්බී පහස නිවාගෙන තුටුුවන්නේ. සිවපාගුම් පැම්බියූ පමණින් ඒ නදිය නොනදියක් නොම වන්නේ. ඔබගේ අදරැති අයනං ඒ අය සමාවදීමයි යුතුවන්නේ. දෙන්න උතුරේ කිවර අතුමනි හොම තමයිතින් පිපාසේ කියනෙ එක හැමෝට වෙනවනේ. ඔය ආවට පස්සේ ඉතින් වතුරු බොන්ටත් තිනවා ඔය නරියත් දෙකෙක් වතුරු බිවා කියලා ඕක නොනදයක් වෙන්නේ මන්ට හිතවත්ත සමීපෙන් උදව කරනයනං කලබල නොවී සමාව දෙනය කයි වටින්නේ රජෙක් තීරණ ගත යුත්තේ හෙමයි. රජරට මේ කීපුකම රජරු නිවුුණ. ඒක තමයි ඉතින් හැබෑ මිත්‍ර ඇසුරක තියන වටය නගම. ඇවිලිවෙ නෑ නිය්වා. රජරුව අරාමතිට සමාව දුන්න සමාවදීලකිව මින් මනත මේ වගේ තක්කටි ඩ කරන්නපා. මං මේ දෙන්නේ පළවිනිවතාවට තලසන් වතාවට. ව ඉතින් ඒ අමාත්‍යයත් ව්‍යවූලල්ල අේ ඒයාතන් හිතේ කළස් කරගත දැන් බල නොහොම හොතක රජු සමාවදදීපුගම ඒ අමාත්‍ය ආය වැරද්ද කරන්න බයවිෙන ඕනේ අනේ අපේ රජුරු මචර ගුණන සම්පන්නේයි. අන්තපපුරේ බිසෝවරුන්ටත් අදාල බිසවටත් සමාවදුන්නා තීටමම් මච්චරාදරංඉදලත් තී මට කොළේ වහඩ ඇදවා. අන්තිම සහ පලවෙෙන නතාව කිය සමාවදුන්න. ඒ සමාවදීමකින්ම ඒ ප්‍රශ්නය කෙළවරක් වුණා නුව නැත්තෙක් ඇසුරූ කරපු නිසා නුවනැත්තුුම්ගේ වචනේ ඇවිේ නැත්තම් පිවතුනේ ජීවිත වනසිලයනවා. ඔයඒ සිදුවීම කුණානේ බුදුරජාණන් වහන්සේ ඒ සිදුවීමත් දේශනා කළේ සිවුරුවරින්ට හදපු භික්‍ෂුවකට. එක රාධ ජාතකේ. රාධජාතකයේ බෝධි සතවයූ ගිරවෙක්. නම රාද. මෝධි සත්්‍යයන්ත්‍ර බාල සහෝදරය විදිරි හිටිය තවගිරවේ. එයාට දාලා තිබ්බ නම පොට්ට පාද. මේ ගෙරව් දෙන්නාම ඇති කළේ එක බමුණෙක්. මේ බමුණ මේ ගිරවන්ට දරුවන්ට වගේ ආදරී දැ සාමානින් ව ගෙවල් දරල්ොල සත්තු හැෙනනකොට ඒ සත්තුන්ට මිනිස්සු දරුවන්ට වගේ ආදරය කරනවානේ. ආන් එහෙම සම්බන්ධතාවයක් මේකෙ තිබ්බා. එතකොට මේ ගිරව් දෙන්නා දරුවෝ වගේ හැදීගෙන ඉන්දී මේ බමන පොරිි ප්‍රශ්නය කටගත්තමකක්දේ බැමිණ අනාචාරයේ යනවා. අනාචාරය යනවාකීනොට ොඩා එක හරි වචනය තයි බමුණ ෙදර නැතිවෙලාේ වෙනමිනිස්සු ගෙදෙට ගෙන ගවා. ඇ අනාචාරය හැසිරෙනෝ. එතකොට බමුණට මේක හෙම්මෙහි ආරංචුුණ පමුණ හරී හිතේ දෙකිඩියාවෙන් ඉන්ද මේ බමනාට වෙළඳ කටයුත්කට දුර යන්ට සිද්ද වනාා. දුර යනකොට මේ වගේ රැකගන්්ඩ අමාරු භාරියාවක් දාලා අමනුස්සේ හිතේ කළස් කරගෙන අන්න පුළුවන්ද. එතකොට මේ බමුණ ගිරව් දෙන්න ලඟට ගිය. ගිහින් වැඩිහිට කිරවාට කිව්වා පුතිරාද. ඔයාල දන්නඕන වලටත් තේරෙනවාන අම්මගේ හැටි අම්ම කල කිවි කවද. බැමනි. ත් තේරෙනවා අම්මගේ හැටි. එනිසා පති මම නැතිවෙලාවෙේ අම්මා ඔය අවලං වැඩේ කරන්නල හැතිමුත්තේම පති අම්මට අවවාද කරන්න ඒම හොද නෑ නීද කරන්න කියලා එතකොට රාධ කිරව කිව්වා පියාණනී අම්මට අවවාද කරට අපි කවුද. අම්මට අවවාද කරන්න ගිහිල්ලා අපිට නැති ප්‍රශ්න වෙන්න පුළුවන් අවවාද කිරීමක් නෙමේ අපි ඇත්තරම වෙන්නමකක්ද කියලා බලාගෙන යා නවට පසක කියන්න කිවා එතකොට හිමාරි කමන්නපති කියලා මේ බමනා ගිය මේ බමනා ගෙදරිං එලියට බැහැලා විනාඩි කීපයයි ගත වනේ ඕන ගෙදෙටට පිරිමී එඩ පටන් ගත්තා කෙල්වරන්නේ එකක්කෙනෙනකොට තවයි කෙනෙකි නවා එතකොට මේ බලාගෙන ඉන්න කෞද පොට්ට පාද මල්ලි මල්ලී රාධ ගිරවාට කියනවා ඒ මේක හරියන්නේ දැන් අම්ම බරටම වැඩේ පටන්ගෙනනේ අපි තාත්තගේ වචනී මතක් කරමුණ එතකොට රාධකිරවා කිව්වා මලන්ඩ කරුණක් කිව යුතු අයත්තින්නෝ කිව්වට තේරුමක් නැති අයත්තින්නවා මේ අම්මා කියලා කියන්නේ මේ කාන්තාව කියලා කියැන්නේ ජාති කෙනෙක් මලන්ඩ කට පියාගෙන හිටපා කිව්වා කිව්වට මේ පොට්ට පාවිකිරව ඇහුෙනන. කෝඩුව ලඟින් අර කාන්තාව යන වෙලාව බලල කතා කළ මේකුට කතා කරන්න පුළුවො මේ ගිරවුට කතා කලා. කතා කරලා කිව්වා බැමිණ ඔය කරන වැඩේ සුදු සුද. තමන්ගේ සාවාමිපුරුසියා නැති වෙලාවේ වෙන මිනිස්සු ගෙදෙට්ට ගෙන්න්න ගන්න එක සුදුසු දෙයක්ද. ඇයිඔයි වැඩේ කරන්න කෙලා දැ වේ සදධිදාන්න කවුද ගිරවක් ගිරව විහිම කිව්වා ගිරව කියපු ගමන් අර කපටි කාන්තාව ආන පොට්ටපාද පුති ඔයා මට අවවාද කරනවා අනේ කෝ එට මගේ පුතා කියලා මෙහිම අතදික් කරලා ළඟට ගිය කූරය දර රප ගම පොට්ටපා කිරවත් රැවටනාට පැවැටිලා අතට නැක්්ග අතට නැග ගමන් අල්ලගත්තා තදි උබ ඉනවද පෙම්ම කාලා අපටම කියන්න උබේ නොවාද කියලා බෙල්ල කරකෝ. වෙෙල්ල කරකලා ඒ මලකඳ දෙම්මල් ඉපමුල්ලට. රාධකිරෝ පාඩුවේ කටපියගෙන හිටිය. ඕන්න දවසයි දෙකයි ගත වනේ අර බමුණාව ඇවිල් ඇහුවා පුතේ ඉතින් ඇත ගොහින් මං ඇවිදි තවම වැඩි කලක් නෑනේ. යඩ කලින් කිව් ලෙසට ඔය දෙන්න හොඳ හැටියෙන් විපර ෙරුවන නැතිවූ කල වුණේ කුමක් දැයි ඔයා ඉතින් දැන් දන්නවනේ. අපේ බැමිණි වෙත මිනිසුන් සමගින් අපේ බැමිනි වෙන මිනිසුන් සමගින් අනාචාරය හැසිරුනාාද නෑනේ කිය ඇහවා. ආපු ගමම රාධගිරවාගින් ඇහවා. එතකොට රාධගිරවා කිව්වා පියනන ඇත්ත වනත් බොරුව වනත් නරක දෙයක් නම් කිය යුතු නෑනේ. එයින් අපට විපතක් මිස සැපතක් නම් සිදුවන්නේ නෑනේ. පොට්ට පාද ඇත්තක් පවසන්ට ගොහින් සිදු වූදේ ඔබ දුටුවේ නෑනේ ඇද මෙගෙ දෙට ගොඩ වුුණ විතරනෙ කිව පෝට පාද ඇත්ත කියන්න ගිහින් කරගත්ත හදිය පියානන්තාම දැක්ක නෑනේ අන්න අගුර ොඩේ නිදයනවා එයි ඔහුට වෙච්චි සෙතක් නෑනෙ. ඒකත්තුමීඉදී අකිකරු කුමක් නිසා. කාඩ දකිකරුුණේ හැබෑවට ම අනුකම්පායි ඇති මිත්‍රයාට අකී කරුණා. අන්ති මේ අගුරු ගොඩි නිදින්්‍රේ කිවීතින් කාලේ මියගිය. රාධගිරව කිව පියාණෙනිදැන් මං මේක කිව්වට පස්සේ. පියානන් නැතිවෙලාවක් බල ඔවේ කාතාව මාවත් නසනවා. එනිසා මමත් අධින් පස්සීම ගෙදරඉන්න. අනේ කූඩුවේ දොරරින්ට මං කොහේ හරි තැනකට ගිහිල්ල පලක්කාලා ජීවත්යන්න. එදා රාධගිරවා බෝධි සත්තුයූ පොට්ට පාදගිරවා අපේ ආනන්දය හන්සේ. බලන්න මේ ජීවිත කියන ඒවා. ඒ නිසා පංගතුනේ අපි විශ්වාසවන්තම කියලා ලංකර ගන්න අය ඊළඟට හොඳම යාළුවෝ කියලා ලංකර ගන්නායි පව ගොඩාක් පරිස්සමින් ඇසුරු කළ යුතුයි ගොඩාක් පරිස්සමින් තමන්ගේ යහපත රැක්ක ගෙන ඇසුරු කළ යුතු. ඒකට මංහිතන්නේ බොහෝම වටි නවවාදය අදමී බනම්පදයෙන් ඔබට ලැපුණි. මේ අවවාද හොඳට සිත්හී දරාගෙන. මිතුරන් අමිතුරන් අඳුනාගන්ටත්. තමාගේ ජීවිත තුළ හැබැ මිත්‍රත්වයක් කුඩ නගා ගන්ටත්. ගෞතම් බුදුරජාණන් වහසගේ ශසනී බුදුබනට කීකර වෙලා ධර්මෙන් රැකවරණ සලසාගන්ටත් අප හැම දිනාට වාසුනාව ඩැබේවා සාදු. සාදු සාධ රැස්කල සියලුපින් දෙවියෝ සාදරින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිදුන් සතරවරන් දෙවිවරු සෙම්පති දෙවරු ප්‍රධානකොට සදව්ලෝකවාසී දෙවියෝ පින් අනුමෝදන් වෙෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවියෝ පිං අනුමෝදන් වෙත්වා. ෆිං අනුමෝදං වන දෙවවිියෝ දෙෙවසැපින් දිවිය ආශ්චරෙන් වැඩේවා අප හැම දෙනාව දෙවියූ. මේ ලොකුඩා හැම දෙනාව දෙවියෝ. ආරක්ෂාකරත්වා සාදු සාදු සාදු. රැස්කරගන්ට දදුනු උදාාරතර පුනෙ ධරමයන් අපගේ කල්ල්‍යයාන මිත්‍ර පරම්පූජිනය පින්වල් ලොක ස්වාමන් වහන්සේටත් මහමෙවුනා වාසී රටලෝකවාසී මහා සඟරුවනටත් පින්වත් අනගාරිකා මේනිවරුන්ට සිල්මෑනිවරුන්ට පැවැදි අපේක්ෂාවෙන් සිටින්නාවූ දරුවන්ට මේ උතුම් පින දරමාව බෝධිහෙටම හේතුවේවා. සාදු. සාදුසා ධර්මදානේ සිදු කරන සැදැවතුල්ලගේ නමින් මිය පරලෝයන්ට ඒදනු පින්වත් ඒරන් කුවන්ස් අභේවරධන පියයාාණන් හට පින්වත් එMCී සිරිවර්ධන පියාණන් හට පින්වත් ප්‍රියන්ත ජයවරධන ආදරණය මල්ලීට මේ සියලූ පින්ං අනුමෝදන් වෙත්වා. මේ ජේවිතේ තනන්ත සසර පුරාවටත් නමින් මියගිය සියලු ඥාතිී පින් අනුමෝදංග පරලෝ සැපෙ එම ලබත්වා. ක්මම් භවයකදීම දුක්කිිත සසරින් අත්මි දෙත්වාන ප්‍රාර්ථනවිං පින් පැමිනවීම සිද්ධකරන්ට. ජෝලිමාසේ විසි පස්වනිදිනු පන්දිනය සමරපු නිවියෝග නගරයේ වෙසෙන පින්වත් අනුරහේමන්ත අභේවරධන මහත්මාට මේ තරමදාාන ආශිරුවාදිින් නිදුක් නිරෝග සුව සැලසේවා දිගාසිරි සැලසේවා කරගෙන යන රැක රක්ෂා කටයුතු සුවසේ සාර්ථකව කරගඩ ලැබේවා යහපත් මිත්‍රයෝම ඇසුරට ලැබේවා තමන්ගේ ජවිතයේ තිබෙන සියලු යහපත් පැතුම් සරුව ප්‍රකාරීම්ම සාර්ථකත්තයට පත්තේවා මේ ධර්මදාානයෙන් සියලු සෙත සැලසිලා. ගෞතම බුදුරජාන් වහන්සගේ ශ්‍රාවකකික් විදිහට ෞතම සසුනේ පිහිට සලසා ගන්ටත්. පිංවත් අනුරහේමන් තබේවරධන මහත්මාට වාසනාව ඩැබයිවා කියලි සෙත් පතනවා. එතුමාගේ ආදරනීය බිරිඳ. පිංවත් අනුෂ්කිෂ්‍යයමිලා සිරිවරදධන බිරිඳටත්. නිරෝග සුව පිණිස දිගාසිරි පිණිස සියල්ලු පැතුම් මටුවීම පිණිස ගෞතම සසුනේ ධර්මාාවබෝධය පිණිස මේ පින් හේතුවාසන වෙත්තුවා කෙලාපිසෙත් පතනු අඒ දෙපලයි අද උතුම් ධර්මදානය සිද්ධ කළේ විදේශගතව ගත කරන තමන්ගේ ජීවිතයේ කිසි වෙහෙසක් කරදරයක් නැතුව ගත කරන්ට. අනුරහේමන්තබේ වරධන මහත්මාටත් අනුෂ්කේෂයමිලා සිරිවර්ධන මහත්මයටටත් මේ සියලු පින්වල ආසිරුවාදේ ත්නත්‍ර ආසිරුවාදේ, දෙවියන්ගේ ආශිරවාද, නොවාඩුව ලැබේවා කියලාිසි පොතනවා. නෙලෝෂා තරන්දිී අභේවර්ධන ෂෙහන් සිතිජ පසන් අභේවර්ධන යන ඒ දරුවන් හට උසත් සධ්‍යහාපන කටයුතු සුවසේ සාර්ථකෝ කරගන්ට්‍ර මේ සියලු පං ආසිිරුවාදයක් වේවා දරුවන්ට ගුණ දහම්දි වුණු කරගන්ටත් මේ සියලු පිං ආසිරුවාදයක් වේවා දරුවන්ගේ ජීවිතවලට සත්පුරස ආශ්‍රයම ලැබේවා පවිටන්ගේ ඇසුරක්නං නොලැබේවා. ගෞතුම් බුදුරජාන් වහන්සේ සරණග පු ශ්‍රාවක දූලාපුතාලලෙස සම්බුදු සසනේ පිහිට සලසා ගන්ටවාස නවලබේවා කියලපි සෙත්පතනවා. යහපත් ගුණදහම් කියාදමින් අපව ආදරෙන් වැකබලාගත් ආදරණී மேනිවරුන් දෙதෙනාවන. පින්වන් லீலா කුமாරගේ மேනිியන්ට, පින්වன் மாலනී சிறுவரதන மேනින්ற்று. ම යතුම් ධර්මදානය නිදුක් නිරෝගසුව පිණිසවේවා දිගාසිරි සම්පත් සලසේවා ඒ මැනිවරුන්ට ගෞතම ශාසනය ධර්ම අවබෝධයෙන් සැනසන්ට වාසනාවඩබේවා කියලා පිසෙත් පතනවා. උසාන්ති ඉරෝෂා අභේවර්ධන ආදරණය නැගනයටත් නවීන් රන්ධික ජයවරධන පුතනුවන්ටත් ශ්‍රීමා නන්දනී ආදරනී අක්කාටත් පවල අනිුත් සෑම සරු දෙනාටත් මේ සියලු පින්වල ආසිරවා දෙෙන් සියලු සේත සැලසේවා සියලු යහපත් පැතුන් සපල වේවා. ශ්‍රද්ධා මාසික ධරමදාන සාමාජික පින්වතුරල්ලට, ්‍රද්ධා කාරමන්ඩලේ පින්වතුල්ලට, නිරන්තරයෙන් ජාත අතා ශ්‍රවණය කරමින් තමන්ගේ ජීවිතේ ගුණ දහන්දිවුණ කරගන්ට, තමන්ගේ ජීවිතේ නුවනදදිුණු කරගන්ඩ මහන්සසි වෙනන මේ සැදැවතුළ හැම දෙෙනනාට. රදරයක් වෙහසක් නැතුව ජීවිත සුවසේ ගත කරට ලබේ. ෙනන රැරක්සා දී සියලු දේ දර පැටමම් ගැදධ්‍යාපන කටයේතුවාදී සියලු දේත් සාර්ථක වේවා පේන නොපෙන් එන්න වුව දුරුදුරුේවා ගෞතම සාසනී තුළ හොඳයට ධර්මය හැසිට හොඳට පිංකරගෙන ධර්මාාවබෝධීන් සැනසිෙන්ට හැමදිනාට වාසනාව ලැබේවා. තෙරුවන් සරණ ඔබට නමෝබුද්ධය.